अरे गुड मॉर्निंग गाइस, आप बालमो अद बदादा ये आप न्यूज़ टीके बालमो बदगात न्यूज़ पुनो देखिए ला न्यूज़ इलेंडर बदगात न्यूज़ की पेर में भी लती ना वाला पेर में तो मैं रिटेल से डाक में अडवेला दी ना तो मैं कहीं ना नेगेटिव वगैरह करा दिया ना वो प्रीवियस से का वाला पेर थी 6.8 තිබිලදී නමුත් උතෙන් අපු නිවුස් එක 0. ඉතින් මේ වගේ දේවල් ලොකුවටම ඉකොනොමි එකට මේ දේවල් බලපානවා. හරි. එතකොට රේට් හයික් එකක් ගෙනවට ඉකොනොමි එක ප්‍රශ්න දින විත්ති වලට පේනවා ඇති. හරි. ඉන්ෆ්ලේෂන් එක සහ රීටේල් සේල්ස් අඩු වෙලා තියෙනවා. මෙම්බර් කෙනෙක් කතා කරලා තිනවා ජපාන් වල PMI එකලා තියෙනවා. ජපාන් වලට ලොකුවට PMI වලට පේනදී 53.5යි 53.2යි. හරි. 50යි මේ සර්විස් PMI එක වැඩි වෙලා තියෙනවා. ජපානයේ. හරි. එතකොට CPI එක වලට පේනවා ඇති 0.3කින් जर्मन सर्विस පනස් අටේ ඉඳලා 51 වෙනකන් අඩු වෙලා තියෙනවා. හරි. 55 ඉඳලා 54 අඩු වෙලා තියෙනවා. 58 ඉඳලා සර්විස් PMI එක 51ට අඩු වෙලා තියෙනවා. හරි. ලොකු පරතරයක් ඊ අතර තියෙනවා. හරි. ඒතර මේක කියන්නේ මේ ඉකොනොමි එක අන්ස්ටේබල් නැහැ කියලා මේ මේ ඉන්ඩෙක්ස් වලින් අපිට කියන්නේ. ඒතර US DL manufacturing PMI එක ඉඳලා තියෙනවා 59 ඉඳලා 57 එක අඩු වෙලා තියෙනවා. සර්විස් PMI එක 55 ඉඳලා 53 අඩු වෙලා තියෙනවා. හවුස් සේල් අඩු වෙලා තියෙනවා. එතකොට ඔයාලා පේනවාද මේ හැම පවල්ගේ කතාවක් තිබුණා ඊයේ. ඔයාලා පේනවාද මේ නිවුස් හැම එකක්ම වගේ අඩු වෙනවා. ඒ කියන්නේ ඉකොනොමි එකට හැම දෙයක්ම හැම රටකම ඉකොනොමි එකට නෙගටිව් නිවුස් තමයි එන්නේ. අපි ට්‍රේඩ් එකක් ගන්නකොට අපි ගන්න ඕන ෆෙයාස් දෙක තෝර ගන්න ටිකක් අමාරුයි. මොකද හැම රටකම දැන් ලෝකේ තියෙන හැම කත හැම රටකම දැන් කොරෝනා කාලේ උනේ අපි මොකක් හරි රටක් ලොක්ඩවුන් කර ගමන් ඒක සෙල් කරනවා. කොරෝනා මිනිස්සු මරණ වැඩි කියලා නිවුස් එක ආපු ගමන් සෙල් කරනවා. එතකොට ඒ වගේ තමයි ට්‍රම්ප් ඉන්න කාලේ ට්‍රම්ප් එකක් ටැක්ස් එකක් ගැහුවා සෙල් කරනවා. ඒ වගේ කතන්දරයක් තිබුණා. නමුත් දැන් ඒකට දැන් ආයෙත් ඒ වගේ එක දිගට ට්‍රම්ප් ඉන්න කාලේ එක දිගට නිවුස් ආ දැන් ආයෙත් ඒ වගේම නිවුස් එන්න පටන් ගන්න දිනවා. රේට් වැඩි කරනවා, රේට් අඩු කරනවා, රේට් මත තමයි දැන් කතා කරන්නේ ඉන්ෆ්ලේෂන් එක සහ රේට්. ඒකට GBP එකේ වාල් ට්‍රේඩ් වලට එන්න වෙන තිබුණ මේ අධික මේ PMI අඩු වීම සමග වාඩ වෙන S&P එකත් ඩවුන් වෙනවා. ඒ වගේම තමයි රෂියා නිවුස් එකක් ආවා. රෂියා මේ වලට තවත් සම්බාධක දැම්මොත් රෂියා ලෝකෙට අපනයනය කරන ආහාර ද්‍රව්‍ය සියල්ල සම්පූර්ණයෙන්ම නවත්තලා දානවා කියලා බලාපොරොත්තු වෙන්නේ කියලා. හරි සම්බාධක මොහ හරි දැම්මොත් සියලු දේවල් නවත්තර දානවා. ආහාර මේ අර්බුදයක් බලාපොරොත්තු වෙන්නේ කියලා රෂියාවෙන් නිවුස් එකක් ආවා. මේ ඉකොනොමික් ක්‍රෑෂ් එක තව දුරටත් මම හිතනවා මේක මේ අවුරුද්දම ඇදෙයි කියලා. මේ කතන්දරේ මේ අවුරුද්ද සහ ඊළඟ අවුරුද්දෙත් 2022 දැන් මේ අවුරුද්ද 2023 වෙනකන්ුත් මේක ඇදෙන්න පුළුවන් මේ යන යෑමත් එක්ක. මොකද රෂියාවල මේක ඉක්මනට ඉවර වෙන දෙයක් නෙමෙයි. දැන් රෂියා මේ යුද්ධේ නවතින්නෙත් නැහැ. ඒකත් එක්ක ඒ වගේම තමයි අලුත්ම නිවුස් එක තමයි මේ US සහ මේ China ආයෙ අර ගන්න පටන් අරන් තිනවා. මොකද මේ China තියෙන එත අනිත් පැති දින මේ අයිවාන් වලට ඇටෑක් කරන්න යන කතන්දරයක් තියෙනවා. එතකොට ඒක නිසා ඊයේ මට මතක විදිහට මේ බයිඩන් ගියා ජපානට ගිහිල්ලා කතා කරා මේ සම්බන්ධව. ඒ වගේම තමයි මේ නෝත් කොරියා ජපානයේ ඒ හරිය මේ මුහුදේ එක එක දේවල් ඒ කරලා තිබුණා ඒ සම්බන්ධව. එතකොට රිස්ක් එක මාකට් එකේ රිස්ක් එක වැඩි වෙනවා. මේදි බැලස්ටික් මිසයිල් සී ඔෆ් ජපාන්. එතකොට මේ වගේ දේවල් වලට මාකට් එක ලොකුවට රියැක්ට් කරනවා. ඔයාලට පේනවා ඇති USD වගේ DXY එක සෙල් වෙනවා. DXY එක මේ දවස් දෙකේ තුනේම සෙල් වෙනවා. මේ 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 දේවල් මේ පුල් බෑක් ඒ දේවල් ඔයාලා ඕන මාකට් එක වෙන දෙයක් පුල් බෑක් වෙන එක. නමුත් මේ ටෙන්ෂන් එකත් එක්ක රෂියා සහ චයිනා වලට ආයෙමත් දානවයි කිව්වා එක එක සම්බාධක එක එක දේවල් ටැක්ස් ගන්නවයි කිව්වා ටැරිෆ් ගන්න කතා කරා. එතකොට මේ ඒ දේවල් වලට මාකට් එක රියැක්ට් කරනවා. ඒ වගේම තමයි මේ US කොච්චර ටැරිෆ් ගැහුවා චයිනා වලට. චයිනා වලින් ඉතාමත්ම තමන්ගේ අපනයන වලින් ඉතාමත්ම විශාල ප්‍රමාණයක් චයිනා වලින් USA ගින්නනවා. එතකොට USA ටම තමයි ඒ අන්තිමට ඒ ගහන ටැක්ස් සහ ටැරිෆ් වල බලපෑම වක්‍රාකාරව USA වලටත් එතකොට මුළු ලෝකෙටම ඒ දේවල් බලපානවා. මේක චක්‍රයක්. ඒ කියන්නේ USA වලට චයිනා වලට ටැක්ස් ගහලා USA වලට ගැලවෙන්න බෑ.
යුඑස්ඒ වලටත් වක්‍රාකාරව මේ දේවල් බලපාන. ඒක තමයි ලෝකේ තියෙන තියරිය. රශියා වල ටැක්ස් ගැහුවට රශියා දැන් රශියා යුද්ධ කරන්නේ යුක්‍රේනයේත් එක්ක වලට අන්තිමට ඒකේ බලපෑම මුළු ලෝකෙටම ගියා. ඒකේ බලපෑම මුළු ලෝකෙටම ගියා. බයිඩන්වත් හිතුවේ නෑ මේ වගේ තත්වයකට රට යුඑස්ඒ මේ වගේ තත්වයකට පත් වේවි කියලා බයිඩන්වත් හිතුවේ නෑ. බයිඩන් එහෙම හිතුවේ නැති නිසා තමයි මේ යුද්ධේ ඇවිලුවේ. යුද්ධේ ඇවිලුවේ කියන්නේ අපි බයිඩන් කිව්වේ මොකද්ද රශියා යුක්‍රේනයට පය තිබ්බොත් අපි ගහනවා ඒ ගහනවා කියලා මතේ තමයි බයිඩන් බයිඩන් හිටියේ. එතකොට ඒ වගේම තමයි මේ බයිඩන් යුඑස්ඒ වල ලොකු හමුදාවේ කට්ටිය යුක්‍රේනයට ගෙන්නුවා. ඊට පස්සේ බයිඩන්ට ප්‍රශ්න ආවා යුඑස්ඒ වලින්. ඊට පස්සේ ආයමත් මේ මිනිස්සු හමුදාවට ආය යුඑස්ඒ වලට ගෙන්නුවා. මේකට අර මේ ඇවිල්න ගිල්ලට පිදුරු දැම්ම කතන්දරයක් තමයි බයිඩන් කරේ. නමුත් ඒ ආසේ බයිඩන් මේ තුවක්කුවේ දේවල් විකුණලා ඒව ප්‍රොෆිට් කරා. එතකොට බයිඩන් හිතුවේ නෑ මේ වගේ දෙයක් ඉකොනොමි කියන්නේ බයිඩන් හිතුවේ නෑ යුඑස්ඒ වලට මේ තරම් හිට් එකක් වේවි ඉකොනොමි ක්‍රෑෂ් එකක් වේවි කියලා බයිඩන් හිතුවේ නෑ. බයිඩන් හිතුවනම් සමහරට මේ යුද්ධේ ඇනබේනේ නැති වෙන්නත් තිබුණා. මොකද බයිඩන්ට මේක යම් දෙයක් කරන්න තිබුණා. බයිඩන් කරේ සාමදාන කරන එක නෙමෙයි. බයිඩන් කරේ ඇවිල්න ගින්නට ගැහුවොත් ගහන සීන් එකේ ඉඳලා අන්තිමට යුක්‍රේන තනියම ඉච් එක තමයි උනේ. අන්තිමට ඒකේ බලපෑම මුළු ලෝකෙටම තා යුඑස්ඒ ඉකොනොමිකටත් තා. ඒක තමයි අන්තිම තියරිය. ඒ කියන්නේ කාඩේ ටැක්ස් ගහනවා හරිය මොකක් කරේ ලෝක යුද්ධයක් මොකක් කර වෙනවනම් ඒ රට සාමාන්‍ය ලොකු රටක් නම් ඒක අනිවාර්යයෙන්ම යුඑස්ඒ වට සහ මුළු ලෝකෙටම බලපානවා. බයිඩන් හිතපු නැති දෙයක් තමයි උනේ. ඊළඟ ඡන්දේ බයිඩන් ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම බයිඩන් මේ යන සත්‍යෙත් එක්ක පරාද වෙනවා. මොකද යුඑස්ඒ වල තැන්දීන් සත්‍යෙත් එක්ක යුඑස්ඒ ඉකොනොමික ඉවර ක්‍රෑෂ් වෙලා තියෙන්නේ. බලමු ඉස්සරහට මොකද්ද ගන්න තීරණ කියලා. මේ ක්‍රෑෂ් එක තව අවුරුද්දක් එකමාරක්ම දෙන්න පුළුවන්. මේ වෙච්ච දේ අප්ඩේට් එකේ ඉන්න මට අද නිවුස් ටික ඔක්කොම ටික කියන්න බෑ. මම නිවුස් වල සාරාංශය තමයි කිව්වේ. චයිනා වල ඒ වගේම චයිනා වල කොරෝනා වැඩි වෙනවා. කොරෝනා කතන්දරේ වැඩි වෙනවා. මාකට් එකේ ආයමත් චයිනාත් එක්ක යුඑස්ඒ එයාර් ගාඩන ගියොත් තව කතන්දරයක් වෙනවා. අලුත් නිවුස් එකක් බවට පත් වෙනවා මාකට් එකට. දැන් රුසියා සහ යුක්‍රේන් වෝ එක හැමෝම දන්න දෙයක්. ඒකට මිනිස්සු ට්‍රේඩ් කරා ප්‍රොෆිට් ගත්තා. නමුත් USA සහ චයිනා සහ තායිවාන් අතර ඒ යුද්ධයේ ඒක නිවුස් එන්න පටන් ගත්තොත් ඒකෙන් ඒකට වෝල් ට්‍රේඩ් කරන්න පුළුවන් වෙනවා. හරි ඒක නිසා ඒ නිවුස් සම්බන්ධව අප්ඩේට් එකේ ඉන්න. එහෙනම් යාළුවනේ සුබ දවසක්.